පාගෙන අතු පෑහැලා ගිනාපු කුරුඳු කඳන් මුලින්ම කරන්නේ රොඩු ගාන එක. කොකැත්තේ ඇති වක්‍රාකාර හැඩය නිසා සුඹුල් හොඳින් ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. කොයි කාලෙටද මේ කුරුඳු පහසුවෙන් තලන්න පුළුවන්? පහසු ඇට හැලුණට පස්සේ. ඇට හැලිලා රතු පාට දැල්ලක් වෙනවා. ඒ දරුවාවට පස්සේ තමයි මුත්තම දැලේ. දැන් මේ කාලේ වගේ නැයි ජුනි. මොකද මේ අතර තියෙන දිය පට්ටේ වැඩි. ඔව්. ඒ කියන්නේ අර ගහේ සාවරේ ඇටවලට ඇදුනාම ගහේ වතුර සාවරේ රැඳින්නේ. ඒ කියන්නේ දැන් අර මල් දළු තියෙනකොට ගහේ රැඳිලා තියෙන්නේ. එතකොට දැල්නවා. පහසු මේ ගලව ගන්න අමාරුයි පොත්. දැන් තියෙන්නේ සුද්ධ කරගනි පුකුරුදු තලන්න. වෙනදා පිත්තල දණ්ඩක් මේ කඳ දිගේ දුවෝල කරපු ඒ කාර්ය දැන් පවරලා තියෙන යන්ත්‍රයකට. මේ සමහර යන්ත්‍ර මොවුන්ම සාදා ගනිපුවා. කැරකින පිත්තල කෝරු දෙක අවශ්‍ය ප්‍රමාණයට බර යොදන්නේ දුන්නක ආධාරයෙන්. එය ස්වයංක්‍රීයව අවශ්‍ය ප්‍රමාණයට බර දරා ගන්නට සමත් වෙනවා. ඔබට කිසියම් කාර්මික දැනුමක් ඇත්නම් මෙම යන්ත්‍රය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් නිවසේදී ඔබට මෙවැනි යන්ත්‍රයක් පිළියෙල කරගත හැකි. තලාගත් කුරුඳු දණ්ඩෙහි ඇති පොතු මෙසේ ඉවත් කරගනු ලබනවා. ඉන් අනතුරුව එම කුරුඳු හාන්දි කරනු ලබනවා. හොඳින් ගලවා වෙන් කරගත් කුරුඳු පොතු තුළට ගලවා ගැනීමේදී කැඩී ගිය කුරුඳු පොතු කොටස් ඇතුළත් කිරීම මේදී සිදු කරනවා. ඇයි මේ වෙලලා තියෙන්නේ? ඒ කියන්නේ අර නිකන් ගෝරු තියෙනකොට මේකේ ඉල්ලන්නේ ගොඩක් තියෙන්නේ මේක පියේ වෙලා පේන්නේ නැති එක. ඔව්. මෙතන පොඩි පේන්නේ නැති වුණ හොකට හයියට. මේක කපන්න ගත්තා. මේකේ අඟල් බාග් බාග් කැපෙන දෙක. ඔව්. මේ වෙනද කොල සකස් කරන්න පහසු වෙන්නේ. ඔව්. මේක ගොඩාක් එක ලොකු ප්‍රමාණයක් කුඩා තැනක අහුරන්න පුළුවන් වෙනස. ඔකට කියන්නේ හන්දි කරනවනේ. හන්දි කරලා මේවා එක එක කරන්න තියෙන්නේ බඩම් කරන්න. මෙසේ බට ආකාරයෙන් සකස් කරගනු ලබන්නේ ඇසුරුම් කිරීමේ සහ ප්‍රවාහනයේ පහසුවද සලකා බලමින්. ඉන් අනතුරුව මෙසේ පවනේ වේලා ගැනීම තුළින් උසස් තත්ත්වයේ කුරුඳු නිෂ්පාදනය කරනු ලබනවා. ඔබට කතා කළ මම චන්දන සිරිමල්. කැමරාකරණය සහ ආලෝකකරණය ආවිෂ්ක මුතුමාල්. අපගේ වීඩියෝ ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන එවගේම අපව සබ්ස්ක්‍රයිබ් කරන ඔබට බොහොමත්ම ස්තුතියි. හමුවෙමු නැවතත් තවත් වැදගත් වීඩියෝකින්. ඔබට ජය.